ආයුබෝවන් සුබ උදෑසනක් හරිදේ හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයේ නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අනික් රාජ්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳා ගුරු ගැටලු වලටත් විසඳුම් දෙනවා විෂමතා ඇති නොවන ලෙස වැටුප් වැඩි කරන්න විධිමත් ක්‍රමයක් ලබන වසරේ සිට ජනපති මහනාහිමිවරුන්ට කියයි ජනපතිගේ හෙලිදරව්වේ ගැටලු ගැන කියන සජිත් විදේශ ණයවල භයානක අධිරක් ගැන කියන අනුර ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදක තිබෙනවා මහනුවරට ගිය ජනාධිපතිවරයා ප්‍රථමයෙන් දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ දිවඩ නිලමේ නිලංග දෑල විසිනුයි. කලා ශිල්පී අතුල හේරත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කර තිබූ රජකුගේ සහ බිසවකගේ පිළිරුද ජනාධිපතිවරයා නිරීක්ෂණය කළා. අනතුරුව ජනාධිපතිවරයා පැමිණ සිටි ජනතාව සමග සුහද කතාබහකද නිරත වුණා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ මල්වතු මහා විහාරය වෙතයි. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැක සූදුක් විමසා ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිරත වුණා. අර ගුරු සංගමයෙන් කරපු එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. අනෙක් සමහර අයගේ ප්‍රශ්න තියෙන නිසා 20-22 ගුරුවරුන්ට ඒ ශ්‍රේෂ්ඨයටම පරි වැඩි කරනවා. සමස්තයක් ඇටියට 7000 8000ක් වැඩි වුණා. ගියා අවුරුද්දේ තීරණය කරන 10000 දිනය ගැන ස්වාමීන් වහන්සේ සමහරු මට කිව්වා ඉතින්ට දෙන්න එපා කියලා 2022 පරි වැඩිවීමක් තිබුණ නිසා. ඒ දැන් ඇත්ත වශයෙන්ම මම කිව්වා නෑ එයාට දෙන්න අපි සියලු දෙනාටම දෙමු. ඉතින් දැන් බලනකොට සාමාන්‍යයෙන් ඒ අය අනික් අයට 10000 ලැබුණාට මේ අයට 13000 ඉඳන් 27000 වෙනකන් ලැබිලා තියෙනවා. ඉතින් අනික් අයගේ ඉල්ලීම් ඉෂ්ට කරන්නේ නැතුව මේක කළොත් තව ප්‍රශ්නයක් එනවා. අපිට ඉස්සෙල්ලා තියෙන්නේ අනික් අයගේ ඉල්ලීම් ටික ඉෂ්ට කරන්න. මෙතෙන්ට එන්න දැන් මම කොමිටියක් පත් කරලා තියෙනවා 20-25 වර්ෂයේ ඉඳන් මේ ටික ලබලා දෙන්න ස්වාමීන් වහන්සේ. එන අවුරුද්දට කොහොමත් නිතන ආර්ථික යන විදිහට අපිට යම්කිසි සහනයක් දෙන්න පුළුවන් වෙනවා. අනතුරුව ජනාධිපතිවරයා පැමිණේ අස්ගිරි මහා විහාරයේ වෙතයි. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නායක ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා උන්වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත වුණා. දැන් අපිට තියෙන්නේ මෙතනින් ඉදිරියට යන ස්වාමීන් වහන්සේ. අපි මේ විදිහට ආර්ථිකය ගෙනිච්චොත් තව අවුරුදු 15කට වඩා දරුණු වෙනවා අපිට ගොඩ එන්න බැරි වෙනවා. ඒකයි මම ආර්ථික පරිවර්තන එකපත ගෙනාවේ සම්මත කරන්න කියලා. අපි දැන් අපනයන ආර්ථිකයකට යනවා. ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවර කටුකැලේ සෙල්වම් විනයාගර හින්දු කෝවිල වෙත පැමිණියා. එහිදී එස් කෘෂ්ණමූර්ති පූජකතුමා ආගමික වතාවත් සිදුකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ආශිර්වාද පළ කළා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ මීර මක්කම් මුස්ලිම් දේවස්ථානය වෙතයි. ඕඑල්එම් තාසිම් මෞලවීතුමා එහිදී විශේෂ යාඥාමහයක් සිදුකර ජනාධිපතිවරයාට ආශිර්වාදය පළ කළා. ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න ජනාධිපතිතුමාට සහ රජයට හැකියාව ලැබිලා තිබෙනවා. මේක පිළිබඳව අවබෝධයෙන් අවධානයෙන් දැනුමෙන් කතා කරොත් හොඳයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. මම මෙහෙමයි කරේ කියනකොට මට මතක් වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මම තමයි හොඳටම කළේ කියලා කිව්ව හැටි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රටෙන් පැනලා යන්න සිදු වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් තව පෝය කීපයයි තියෙන්නේ. තෙල් ගෑස් විදුලි ආහාර බෙහෙත් නැතුව මිසු පාරේ මහා මග ඇද වැටෙtti තමයි විපක්ෂයේ සතුටුනේ. මේ සුභාරංචියක් අසුභාරංචියක් විදිහට තමයි ඔවුන් අර්ථ දක්වන්න හැදුවේ. ඒ නිසා ඔවුන් බය වෙලා. අපිට දැන් සාමාන්‍ය රටක් බවට පත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මේක ලංකා ඉතිහාසයේ අමරණීය සිද්ධියක්. මෙච්චර ඉක්මනට වැටුණු රටක් ගොඩේම
කන්දක් විලිලා මීයෙක් වැදුවා වගේ කියලා සිංහල භාෂාවේ පිරුලක් තියෙනවා. මේ පිරුල ඊට තරම් ගැළපෙන්නේ නැහැ මෙරටේ අන් කවරම දේශපාලන අවස්ථාවකදීවත්. අවුරුදු දෙකකින් ණය ගෙවලා නැහැ. ඉදිරි අවුරුදු හතරෙත් අපි ණය ගෙවන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ ජාතිය ඇමති මේ සංක්ෂිප්තය මේක නෙමෙයිද? අද රට තියෙන තැනට අනුව සහ රටේ ඉදිරි අනාගතයට අනුව සුභාරංචියක් තමයි ජාතිය අමතලා එතුමා පැහැදිලි කරපු ප්‍රකාශය ඇතුළේ තිබුණා. ඉතින් මේක ඇවිල්ලා රණීලට කඩේ යනවද වෙන මොකක්වත් නැහැ. මේ තමයි යථාර්ථය. යම් කිසි සොච්චමක ණයසහනය ලබා ගැනීම රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතනවා නම් හුරේ දාලා කෑ ගහලා අපුඩි ගහලා කේක් කපලා රතින්න දාලා මම තමයි සුදුසු මම තමයි ඉදිරියේ ඉන්න ඕනි කියන කාරණේ රටට කියන ජනතාවට කියන රටේ ජනතාව මෝඩ නැහැ. රටේ ජනතාව මැරිලා ඉපදිලා නැහැ. රටේ ජනතාව දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා යහපාලන ආණ්ඩුවේ අපිට රටට කරපු දේ. රාජපක්ෂවරු කලබල වෙලා එතුමා ආරංචියේ සුබයි කියනකොටම පොහොට්ටුවක් ගැහුවා පෝස්ටරයක් ආරංචියේ සුබයි ජනාධිපතිවරණයට අපෙනුත් අපේක්ෂකෙක් කියලා. ඒ කරේ රාජපක්ෂවරු රනිල් වික්‍රමසිංහ මහත්තයාට වක්‍රාකාරයෙන් තර්ජනයක්. අපිටත් කියන්න තියෙන්නේ ආරංචියේ සුබයි, තව පෝය තුනයි, ආරංචියේ සුබයි ආණ්ඩුවේ මලගම අත ළඟයි, තව පෝය තුනක් ඉවසගෙන ඉන්න. ඒ පෝය තුනෙන් පස්සේ මේ රටට වැඩ කරන්න පුළුවන් ස්පීඩ් මෑන් කෙනෙක් රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. රට අගාධයට පත් වෙච්ච අවස්ථාවේ ඔය විවේචනය කරපු උදවිය ඔයිටත් වඩා වේගෙන් තමයි පැනලා ගියේ. එමුණ රටේ ජනතාවට දැන් තීන්දුව කරන්න තියෙන්නේ මේ ණයබරින් මිදිලා දියුණු රාජ්‍යයක ජීවත් වෙන පුරවැසියන් බවට පත් වෙනවද, නැවත වරක් 2022 රට තිබුණු තැනට ගිහිල්ලා ඉවරලා අපාගත වෙනවද කියන කාරණේ හිතන්නට තියෙන්නේ. ඔහු අපේ පක්ෂේ නායකයා නිසා කියනවා නෙමෙයි, ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන එකම නායකයා ඔහු. ඔහු මිලේච්ඡයකුත් නෙමෙයි, කයිවාරුකාරයෙකුත් නෙමෙයි. ඉතින් මේ ලාබාල දේශපාලය නෝවේද? දැන් මේගොල්ලෝ කිව්ව නේද ඩොලර් එක 500ට යනවායි කියලා. මේ අය කිව්ව නේද ඩොලර් ලංකාවට ගේන්න දෙන්නේ නැහැයි කියලා. කිව්ව නේද සුද්ධ මේ රට එන්න එපා, මේ රට වෙනස් කරන්න ඕනේ කියලා. අද මේ සුභවාදී අවස්ථාවත් මේක විකෘති කළා කියන දෙයක් තමයි සමහර අය කියන්නේ. මම හිතන්නේ අන්න ඒක තමයි ඒගොල්ලන්ගේ කුහකභාවය. අභියෝගයක් එතුමට නැහැ මේ සම්බන්ධයෙන්. මොකෝ අනිත් අය හිත හිත ඉන්නකොට මෙතුමා ප්‍රශ්නේ විසඳලා ඉවරයි. කරුණාකරලා කතාව ලියපු පුද්ගලයාගෙන් අපි අහනවා එක තැනක හරි පෙන්නන්න අපි කියලා තියනවා කියලා IMF එක ඕනේ නැහැ කියලා. ඇයි මෙහෙම මුසාවාද දොඩවන්නේ? අපි කුහකයෝ නෙමෙයි, අපි ජනතාවාදී විපක්ෂය. අපි සන්තෝෂ වෙනවා නිල ණය හිමියන්ගේ කණ්ඩායම සමග ශ්‍රී ලංකාව එකඟතාවයට එම සම්බන්ධයෙන්. රටේ මිනිස්සුන්ට හොඳ දෙයක් සිද්ධ වෙනවා නම් අපි පැත්තෙන් පැත්තට ශ්‍රී ලංකා මාතාව අදින්න කකුල් අතපය කඩන්න සූදානම් නැහැ. ජනාධිපතිවරයා හෙලිකල ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ ගැටලු රැසක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කළුතර පැවති වැඩසටහනකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ 265 වන අදියර අද පැවැත්වුණා. ඒ කළුතර බුලත් සිංහල මදුරාවල රෙමුණ මහවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමිනුයි. එහිදී එම පාසලට රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා සොහොරු පන්ති කාමරයක් සහ පාසල් සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබුණා. හෙළිදරවුණු කරුණු කාරණා පිළිබඳව ගැටලු සහගත තත්ත්වයන් කීපයක් තිබෙනවා. දැන් හෙළිදරව් වෙලා තිබෙනවා ගෙවීම් කටයුතු කරන්න සිද්ධ වෙන්නේ 2028න් පසුව කියන එක. සමහරෙක් හිතන්න පුළුවන් ඒක ඉතාමත්ම හොඳ දෙයක් කියලා. හැබැයි ඒ අයට මතක් කරන්නට කැමති 2023 මාර්තු මාසේ IMF වාර්තාවේ ණය තිරසර කිරීමේ විශ්ලේෂණය විග්‍රහය. අපි ආපහු ණය ගෙවීම් කටයුතු ක්‍රියාත්මක කරන්නට ඕන 2033 ඉඳලා. එතකොට ඇයි අපිට මේ සාකච්ඡාවේදී 2033 ඉලක්කයට යන්නට බැරි වුණේ? ඒ විතරක් නෙවෙයි, අපිට අහන්නට ලැබුණා අපේ රට තමයි වේගවත්ව මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්නට ලැබුණේ කියන කාරණාව. ඉතින් ඒක රටේ ජනතාවට ඉදිරිපත් කරපු සම්පූර්ණ අසත්‍යයක්. තවමත් අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාදාමය අවසන් නැහැ. ඉතින් අත්ත වශයෙන්ම මේ වගේ ගැටලු සහගත කාර්යයන් ගණනාවක් තිබෙනවා. හරි තොරතුරු ටික තවමත් සම්පූර්ණව හෙළිදරව් වෙලා නැහැ. ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කළත් විදේශ ණයවල භයානක අදියර තවමත් ඉතිරි වී ඇති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර පැවති සමුළුවකදී. ජාතික ජනබලවේගයේ බැංකු සහ මූල්‍යායතන සමුළුව ඊයේ මහනුවරදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
දීපාර්ශ්වය ණය පිළිබඳව ප්‍රතිවිගත කිරීමට එකඟ වීම. ඒක එක අධීරයක් විතරයි. ආපු ගමනේ අධීරය. ඒක මොකද අලුත් පණිවිඩයක් වෙන්නේ. අලුත් පණිවිඩයක් නෙවෙයි. තව භයානක අධීරයක් ඉතුරු වෙලා තියෙනවා. තාක්ෂණික සුරි බඳුම් කර ඩොලර් බිලියන 12.5ක් තියෙනවා. ඒක ප්‍රතිවිගත කරගන්න තාම අසාර්ථක ලතු වෙනවා. ඒ ඩොලර් බිලියන 12.5ම රනිල්ගේ 2015 19 ආණ්ඩුවේ ගත්තුවා. 2007 ඉඳන් 2015 දක්වාන් තිබෙන ඩොලර් බිලියන 3.5යි. හැබැයි 2015 ඉඳන් 2019 දක්වාන් තිනවා ඩොලර් බිලියන 12.5. එහෙම ගන්න ගමන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරා ඒ කාලේ මට මතකයි 2020 වෙනකොට රට මුළුමනින්ම ණයබරෙන් නිදහස් කියලා. දැන් ආයෙ අද ප්‍රකාශ කරන මොකද්ද? අපේ ණයවර ලිපි දැන් පිළිගන්න තත්වයකට මුතු වෙලා තිනවා. ජාත්‍යන්තර සහතිකයක් අපිට ඇවිල්ලා තිනවා. ඉතින් මේ ජාත්‍යන්තර සහතික අහිමි කරේ කවුද? අපේ ණයවර ලිපි පිළිගන්න නැති තත්වෙට මේ අර්බුදේ නිර්මාණය කරේ කවුද? ඒ අර්බුදේ නිර්මාපකයන් නොවුන්. හැබැයි ඒ අර්බුදේ නිර්මාපකයන් කිසිවෙක් මේ අර්බුදේ වින්දිතයන් බවට පත් වුණේ නෑ. මේ අර්බුදේ වින්දිතයන් බවට පත් වුණේ කවුද? ජනතාව. මේ වැරදි පිළිනු ගඳ ගන්න මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කඩයිමකට අපි ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදවච්චිය ආසන සම්මේලනය පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්ුයි. අපි ගහලා බය කරලා අපේ ගෙවල් ගිනිදියලා තේරෙනවට දාලා මට්ටු කරන්න පුළුවන්ද කියලා. අපි මට්ටු උනේ නෑ. මේ ගෙවල් ගිනිදිබ්බා. අපි පැනලා ගියේ නෑ. ඒ නිසා තමයි අද අපිට පුළුවන් වෙලා තියෙන්නේ පොහොට්ටු වල හැටියට ශක්තිමත්ව මේක ගොඩනගන්න. ගෝඨාභය ජනාධිපතිතුමා දාලා එනකොට එතුමාට බැරිකමට අපිට කරන්න දෙයක් නෑ. අපි බක් කරා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. දැන් නම් ගොඩක් අයට කතා කරලා කියන්න පුළුවන් අපි බංකොලොත් උනේ කොහොමද? අපි බංකොලොත් භාවයේ මිදුනේ කොහොමද? මේ සුභාරංචිය කියන්න පුළුවන් තත්වෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මහ පොළවේ බිමේ අයිති අල්ලගෙන පාර්ලිමේන්තුවේ බලය තියාගෙන අද රටට සුභාරංචියක් ගේන්න පුළුවන් තත්වෙට මේ රට බිලි නොදී අපිට පුළුවන් වුණා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා මේ රට අවුරුදු දෙකක් දෙකහමාරක් යද්දි මේ තැනට ගේන්න. පොලිස් ගෝඨාභය රත්නමගේ ආණ්ඩුවේ අඩුපාඩුකම් අපේ අතින් වෙන්නේ නැති. අද අපි වගකීමකින් කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියයි අපි එක ලැබීකරණය කරන අපි තාක්ෂණය කියනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි ගාව තියෙනවා. අපි ඒක ආරම්භ කෙරුවා. අවාසනාවට ආණ්ඩුව පෙරලිමත් දෙක්ක අපිට ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මින් නිමාවට පත්වනවා. හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.